ධර්මයේ සඳහන් වෙනවා සංයුත්ත නිකායේ නීවරණ සංයුක්තේ තියෙනවා අනීවරණ සූත්‍රය කියලා එක දේශනාවේ නම පංච නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක් අකුසල රාශියක් කියලා අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දාන අඥාන කරන අන්න පංච නීවරණ වලින් යාව අඥානෙක් මෝඩෙක් බවට පත් කරන පඤ්ඤාය දුබලී කරන එයාගේ ප්‍රඥාව දුබල කරලා දාන නුවණැස නැති කරලා දාන මතක ශක්තිය දුර්වල කරන අන්න එහෙමනම් කෙනෙකුගේ මතක ශක්තිය දුර්වල වෙන ප්‍රඥාව නැති කරලා දාන නුවණැස නැති කරලා දාන මේ හිත ඇතුලේ තියෙන අකුසල් ගොඩක් තියෙනවා ඒ තමයි පංච නීවර ඔබ මේ පංච නීවරණ ගැන හරියට තේරුම් ගත්තොත් ඔබට හිතේ කොච්චර මේවා ප්‍රායෝගිකද කියලා අපේ හිත හැම වෙලාවෙම තියෙන පංච නීවරණත් එක්ක කාමච්ඡන්ද ප්‍රියමනාප අරමුණු ඔස්සේ හිත දුවනවා කාමච්ඡන්ද කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට දැකපු ප්‍රියමනාප අපි ආස කරන ශබ්ද නාසයට දැනෙච්ච සුවඳ කාපු බීපු රස කෑම බීම කයට දැනෙච්ච පහස හිත ඔය අරමුණු ඔස්සේ ආස කරන අරමුණු ඔස්සේ හිත ඔය හිත හිතා දුවනවා ඒක තමයි හිතේ එක ස්වභාවයක් හැම වෙලාවෙම හිත පවතින අපි කැමති ආස කරන ස්වභාවයක් කාමච්ඡන්දේ ව්‍යාපාද කියන්නේ ඒ අරමුණු ඔස්සේම හිතේ ඇතිවෙච්ච ගැටෙන දේවල් ඔස්සේත් හිත දුවනවා ඇහෙන් දැකපු අකමැති අප්‍රිය අමනාප රූප ඒව ගැන සිහි වෙනකොට ගැටෙනවා හිත කනින් අහපු තමන්ට කවුරු හරි බැන්නා නිඳා කරා මොනවා තමන් ගැන කියපු දේවල් දොස් කියපු දේ ඔව මතක් වෙනවා ඒව මතක් වෙන හිතේ අරමුණු එක ගැටෙනවා නාසයට දැනිච්ච අකමැති දේවල් දිවට දැනිච්ච අකමැති අප්‍රිය දේවල් කයට දැනිච්ච කවුරු හරි ගැහුවා හරි මොනවා හරි කයට දැනිච්ච පහස අකමැති අප්‍රිය අමනාප දේවල් හිතට මේව මතක් වෙනවා දැන් බලන්න හිතට සතුට ඇති වෙන දේවල් මතක් වෙවි ඒ ඔස්සේ හිත දුවනවා වගේමයි හිතට දුකක් ඇති වෙන දේවල් ඔස්සෙත් හිත අපි කොච්චර අකමැති වුණත් හිතේ වතුන දුවනවා ඔය කරුණු දෙක කොච්චර ප්‍රබලව හිතට වද දෙනවද කියලා බලන්න ඊළඟට තීන මිද්ද කම්මැලි ගතිය නිදිමත අලසකම සාමාන්‍ය ධර්මයේ තව විස්තර කරනවා බත් මත ඈනුන් යාම ඇඟ මැලි කැඩීම ඔය වගේ අද නොවේ හෙට අද බෑ කම්මැලි එතකොට මේවා පාඩම් කරන්න ගියත් බෑ කියලා හිතනවා කම්මැලි හෙට කරනවා කියලා හිතනවා උදේ නැගිටින්න අපෝ කම්මැලි අද නම් බෑ කියලා එතකොට මේ වගේ කම්මැලිකමක් එපාවීමක් අරතිය එතකොට මේ වගේ කුසීතකමක් ඇති වෙනවා ඒක තීන මිද්ද දැන් බලන්න ওই ලක්ෂණ නෙමෙයිද අපිට බාධා කරලා තියෙන්නේ කියලා ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ හිතේ විසිරීමයි විසිරීමත් එක්ක ඇති වෙනවා පසුතැවීමක් අනේ මට මේක කරගන්න බෑනේ කියලා පසුතැවෙන දැන් බොහෝ වෙලාවට වර්තමානයේ බොහෝ දරුවෝ දිහා බලන්න හිත එක අරමුණක තියාගන්න හරිම අමාරුයි ගොඩක් මේ දුරකතන වලට කම්පියුටර් ගේම් වලට ෆෝන් වලින් ගේම් ගහන්න ඒවට හිත යොමු වෙලා එක්ක කාටුන් බලන්න ටීවී බලන්න වෙන වෙන බාහිර ඒවට හිත පෙළඹුණාට පස්සේ පොඩි වෙලාවක්වත් ඒ කර්මුණක හිත තියාගන්න බෑ හිත දුවනවා හිත කලබල හිත විසිරෙනවා ඒවටම හිත දුවනවා එතකොට එහෙම දුවනකොට දැන් අපි ගමු ඇත්තටම එයාටම වමනාව තියෙනවා විභාගේ ළඟයි පාඩම් කරන්න ඉගෙන ගන්න තමන්ටම වමනාව තියෙනවා මේ දෙමාපියෝ කියන නිසා නෙමෙයි හැබැයි තමන්ගේ හිත දුවනවා අර වගේ අරමුණු ඔස්සේ අන්න එතකොට තමන්ටම ඇති වෙනවා අනේ මට මේක කරගන්න බෑනේ අයියෝ මට මේක කරගන්න බෑනේ මේක මහා වදයක්නේ මට මේක එක දේවල් මතක් වෙනවා මගේ හිත මේ වටම දුවනවා කියලා අන්න අර හිත විසිරෙන්න විසිරෙන්න තමන් පසුතැවෙනවා
ඒ පසුතැවීමත් එක්ක තව තවත් හිත විසිරෙනවා. උද්දච්ච කුක්කුච්ච. ඊළඟ එක තමයි විචිකිච්ඡාව සැක සංකා ඇති වෙනවා. අර පංච නීවරණත් එක්කම ඒවැයම ලක්ෂණත් එක්ක දැන් සැක හිතෙනවා. මට මොකක්ද දන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? මේක මගේ කර්මයක්ද දන්නේ? මට පින්මදිද දන්නේ? කවුරු හරි මොනව හරි කරලත් දන්නේ? ඔය වගේ දේවල් හිතෙනවා. අනුහෝනියම් කරාද දන්නේ? හටේ නැති දේවල් හිතට එනවා. මට මේක කරගන්න බෑනේ කියලා යම් යම් සැක සංඛා ඇති වෙන්න පටන් ගන්නවා. විචිකිච්ඡාව සැකේ. ඔය ලක්ෂණ පහ බලවත් මතුවෙන්න මතක ශක්තිය යටපත් වෙනවා. නුවණ යටපත් වෙනවා. පඤ්ඤා දුප්පලීකන ප්‍රඥාව දුබල වෙලා යනවා. අඥානකන තමන් අඥානී බවට පත් වෙනවා. තමන්ගේ මතක ශක්තිය සිහිනුවන දුර්වල වෙලා යනවා. එහෙමනම් දැන් බලන්න ඔබට දැන් මේ ටික තේරෙනකොටම ඔබට තේරුම් ගන්න ඕනේ භාවනාවක වටිනාකම. අපි භාවනා කරනවා කියලා කරන්නේ සමත භාවනාවෙන් උගන්වන්නේ මේ පංච නීවරණ යටපත් කරලා හිත එකඟ කරගන්න හැටි. පංච නීවරණ යටපත් කරලා හිත එකඟ වුණාට පස්සේ අන්න එකඟ වෙච්ච ඒකාග්‍රතාවයෙන් යුක්ත මනසක් තුල හිත කාමච්ඡන්දේ ඔස්සේ දුවන ගතිය අඩුයි. ව්‍යාපාදේ තරහව ඔස්සේ හිත දුවන්නේත් නැහැ. නිදිමත අලසකම කම්මැලි ගතිය ඔස්සේ හිත දුවන්නේත් නැහැ. උද්දච්ච කුක්කුච්ච හිත විසිරීම පසුතැවීමත් යටපත් වෙලා සැකියත් යටපත් වෙලා හිත කුසල අරමුණක එකඟ වෙලා අන්නේ එකඟතාවයේ කාලයක් පුරුදු කරනකොට හොඳ මතක ශක්තියක් ධාරණ ශක්තියක් ඇති වෙනවා.